අපි රාජ්‍යංශේ පෞද්ගලිකංශේ වතු සහ අර්ධ රාජ්‍යංශේ අපේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් පාඨ ටික හදා ගන්නවා. ඒ සටන් පාඨත් ඉදිරිපත් කරමින් අපි ජනයා සංවිධානය කරනවා. කරන්න ඕන. ඒක අසමත් වෙනවා නම් මේ වැඩේ සාර්ථක කරන්න බෑ. අතරමැද මුකුත් තියාගන්න බෑ. ස්ථිරවම බෑ. එහෙනම් සංවිධාන අරගල ජය ගන්න ඕනමයි. ඊළඟට අපි සන්ධානයක් හදන්න ඕන. සන්ධාන කියපු ගමන් මතක් වෙනවා නරකද්ද කියලා. මේ සන්ධානය ගහන්න ඕන මේ රටේ කුණු වෙච්ච දේශපාලන පක්ෂ එක්ක නෙමෙයි. අපි වැඩ කරන පන්තිය අනෙකුත් පීඩිත පන්ති කොටස් එක්ක සන්ධානයක් ගහන්න ඕන. අපි වැඩ කරන පන්ති අපේ සටන් පාඨ ටිකත් එක්ක ගොවි ජනතාවත් එක්ක සන්ධානයකට යන්න ඕන. ධීවර ජනතාවත් එක්ක සන්ධානයකට යන්න ඕන. මේ රටේ පුළුල් වැඩ කරන කොටස් එක්ක අපි සන්ධානයකට යන්න ඕන. ඒකට නායකත්වය ගන්න ඕන, මඟ පෙන්වන්න ඕන, වැඩේ මෙහෙව ගන්න ඕන කවුද? ධීවර සමිති, ත්‍රිරෝද රත් සමිති, ගොවි සමිති, කුඩා තේ වතු තියෙනවා නම් ඒවා, ඒවයි සමිති. එහෙම නැත්නම් මේ තියෙන වෙළඳ සංගම්, වාණිජ මණ්ඩල, ඒ අයත් එක්ක වහාම සාකච්ඡාව පටන් ගන්න ඕන. ලෙඩ හෙඩින් එක ලියුම ගාලා යවලා අපි තමයි ඒක පටන් ගන්න ඕන. ඒ සමිති වලින් සාකච්ඡා ඉල්ලන්න ඕන කරුණු කියලා ලියුමක් දාලා. ඒ කියන්නේ සමස්ත පීඩිත ජනයා මේ වැඩ උපසමිකයෝ, ඒ කියන්නේ උපසමිති ව්‍යාපාරය මූලිකත්වයෙන් සංවිධානයකට ගන්න ඕන. එකට අරගෙන ඒගොල්ලන්ගේ ඉල්ලීම් මොනවාද කියලා සලකා බලා අර අපේ ඉල්ලීම් මාලාවට ඔවුන්ගේ ඉල්ලීම් මාලාවත් ඇතුල් කරගත යුතුයි. මේක වැඩි කාලයක් යන්නේ නැහැ. අපි වේගෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ටාගට් එකක් තියාගෙන. එතකොට හැදෙනවා ලාංකීය පීඩිත පන්තියේ සටන් පාඨ පොදුවේ ගත්තම. දැනට මේ තියෙන්නේ ඔක්කොම නෙමෙයි. මේ තියෙන්නේ පොඩ්ඩක් නිකන් පුළුල් වචන වලින් කියලා තියෙන්නේ. එතකොට අපිට නිර්මාණය වෙනවා අරගලයකට ඕන කරන මේ රටේ වැඩ කරන පන්තිය කියන පුළුල් වචනේ. වැඩ කරන පන්තියේ ඉල්ලීම් මාලා එක අපි අතර ගන්න ඕන. ඒක තමයි දෙක සංවිධාන අරගලේ. ඊළඟට ඒ ඉල්ලීම් මාලාවත් එක්ක අපි පාරට බහින්න ඕන. අපි මතවාදී අරගලේ ජය අරගෙන සංවිධාන අරගලේ ජය අරගෙන සටන් පාඨ ටික පැහැදිලි. ඒ සටන් පාඨත් එක්ක අපි පාරට බහින්න ඕන. යනවා නානවා නේව නෙමෙයි. කොළඹ යනවා, කඳුළු ගෑස් කනවා, ආපහු එනවා. ඒ කියන්නේ මේකයි. සමහරු කියනවා මුන් මර්ධනය කරයිද. මෙතෙක් ඉතිහාසයේ මර්ධනය කරලා තියෙන්නේ පක්ෂ විසින් කරපු අරගල. 71 තනිකර පක්ෂයක අරගලයක්. පන්තියේ අරගලයක්, පන්තියේ සහභාගීත්වයක් එහි නැත. පොදු ජන සහභාගීත්වයක් එහි නැත. ඒවා මර්ධනය කළ හැක. 88-89. 71 වඩා පුළුල්. නමුත් ඒ තත්ත්වය වෙනස්. අද මොකද්ද තියෙන தත්ත්වය? 70 ආණ්ඩුව බලයට ආපු ගමන් 71 වෙන අරගලයක ස්වරූපයක් තියෙනවද? එහෙම නැහැ. මේ 75 වසරකම පාලකයෝ ජනතාවට එපා වෙලා එපා වෙලා අපි මතවාදී අරගලයේ ලාංකීය සමාජය තුළ ජයග්‍රහණය කරලා මේ පාලකයෝ කුජීත වෙලා ඉන්නේ මේ වෙලාවේ. එහෙනම් දැන් අපි මේ කතා කරන්නේ පක්ෂයක අරගලයකට නෙමෙයි. පක්ෂයක් විසින් නායකත්වය දෙන පන්තියේ අරගලයකට මේ අපි කතා කරන්නේ. පන්තියේ අරගල කවදාක්වත් මර්ධනය කරලා පාලකයන්ට දිනන්න බෑ. එහෙනම් මර්ධනය කරලා දිනන්න බැරි පක්ෂය විසින් මග පෙන්වන මතවාදී අරගලයේ දිනපු, සංවිධාන අරගලයේ දිනපු ඉල්ලීම් මාලාවක් එක්ක අපි අරගලයට එන්න ඕන. ඒ කියන්නේ කොළඹ යන්න ඕනේ නැහැ. කොළඹ යන්න ඕනේ නැහැ. මේ කල්ලුතරටම තැන් තැන්වල ඕරන්ට තමන්ගේ ගේ ඉස්සරහා පාරට ආවම ප්‍රමාණවත්. ඒ කියන්නේ අපි මේක එතනට වර්ධනය කරන්න ඕන. මේ මොහොතේ මේගොල්ලෝ පළවාහරණ සටන එතෙන්ට ගන්න අපිට තව වැඩ කරන්න තියෙන ටිකයි. අමාරුම කෑල්ල ඉවරයි මතවාදී අරගලය. මොකද සංවිධාන අරගලයක් ජයගන්න බෑ මතවාදී අරගලය ජයගන්න කලින්. එතනයි ප්‍රශ්න තියෙන්නේ. සංවිධාන අරගලය ජයගන්න පුළුවන්ද මතවාදී අරගලය ජය නොගෙන? කියන දෙයක්වත් අහන්නේ. ඒක අපිට මතේ තියෙන 100-3යි නම් මොන සංවිධාන අරගලය? එතකොට අපි යන්තම් මොනාරි පොඩ පොඩ කරනවා. ඒත් අතරින්නේ. ඒක වෙනම දෙයක්. ඒත් සටනුත් ටික ටික කරනවා. ඒවා තමයි පහුගිය කාලේ කරේ. ඉතින් මතවාදී අරගලය ජය ගන්නකොට ඒක පිටිපස්සෙන් තමයි එන්නේ. මොකද සංවිධාන අරගලේ. ඉතින් දැන් හරිනේ. දැන් අපිට තියෙන එකට නායකත්වය දීලා වැඩේ කරන්නනේ. ඡන්දකල් දැම්ම මානවා සහෝදර. මුන් ඡන්දකල් දැම්ම. මොකද කරන්නේ? 25 ඡන්දකල් දැම්ම ඊළඟට. මොකද කරන්නේ? ජනාධිපතිවරණ 30යිද? මොකද කරන්නේ? හිත හිතින්න දෙයක් නැහැ. මුන් මේක ලේසියෙන් දාලා යන්නේ නැහැ. අපි මේක ලේසියෙන් අත්තරින්නේ නැහැ. දැන් සටන් පාඩ අරගෙන පාරට එනකොට එක අතක සටන් පාඩ බෝඩ් එකයි අනිත් අතේ පොල්ලකුයි එහෙම ඕනද? අනේ නැහැ. ගල් කැටයක්වත් ඕන වෙන්නේ නැහැ. පාරවල් වල ටයර් පුච්චන්න ඕන වෙන්නේ නැහැ.
මේ මාසේ 9 වගේ ගෙවල් ගිනි තියන්න ඕන වෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ මේ මාසේ 9 වගේ. එහෙම නැහැ. එහෙම කරන්න කාටවත් ඉඩ දෙන්න ඕනෙත් නැහැ. එහෙම කරන්න ඉඩ දුන්නොත් රනිල් රාජපක්ෂලා ඒවා ප්‍රයෝගික කරගන්නවා එක්තරා දුරකට මර්ධනය ක්‍රියාත්මක කරන්න. ඔයගොල්ලෝ දන්නව පැය 8ේ වැඩ දිනේ දිනා ගන්න අරගලයක් කරා. ඒ පැය 8ේ වැඩ දිනේ දිනා ගන්න කරන අරගලයේදී චිකාගෝ වල ඒ අරගලයේ ඇතුළම ඉඳලා ප්‍රතිවිප්ලවවාදී කණ්ඩායම් පොලිසියට හිංසා කරා. ගල් ගැහුවා, පොලු ගැහුවා. ජනතා අරගලයේ ඇතුළ ඉඳලා. ඒතර මොකද වුනේ? ඒ අවස්ථාව පාවිච්චි කරලා තමයි පොලිසිය වෙඩි තිබ්බේ. ඒ අවස්ථාව ඒගොල්ලොම තමයි හැදුවේ. ඒගොල්ලොම හදලා ඒගොල්ලෝ මර්ධනය කරා. එතකොට තමයි ඇඳන් හිටපු සුදු වේව රතු උනේ. ඒ නිසා තමයි අර පාරේ දාලා තියෙන කොඩිය වැඩ කරන පන්තියේ වැඩ කරන ජනතාවගේ රතු කොඩිය බවට පත් උනේ. ඒ කොඩිය තමයි ඔබෙත් අපෙත් කොඩිය රතු කොඩිය. මේ දිනේ උත්සන්න රතු කොඩිය ඒකයි. රෝස පාට කොඩිය නැතුව. එහෙනම් එතනින් අපිට ඉගෙන ගන්න පාඩමක් තියෙනවා. අරගල ඇතුළම ඉන්න අරගල කඩා කප්පල් කරනවා. අරගල ඇතුළම ඉන්න ප්‍රගතිශීලී හැඩෙන් අරුන්ට ගහන්න ඕන කියලා ගහලා මර්ධනය ගෙන්න ගන්නවා. අරගල ඇතුළම ඉන්නව අතිදාවනකාරයෝ හැමදාම පාරේ මොන හරි ගිනි තියෙනවා. ඔන්න කාගේ කාගේ යන්නේ නම්බලට වදාතේ. හරියට දාලා මට එක්කෙනෙක් කියන්නකෝ යනකොට ඔය කිව්වේ අරගල්ලෝ ගැන නේද කියලා. අරගල ඇතුළේ ඉන්නවා වලිප්පුකාරයෝ. මේ මිනිස්සුන්ට පොතකුත් ලියලා තියෙනවා. ලදරු වලිප්පු කියලා කියලා තියෙනවා. මොකක්ද? ඉතුරු සම්පූර්ණ කරලා. වාමාංශික කොමියුනිස්ට්වාදී කියලා එහෙම කියලා දිනේවි. ලදරු වලිප්පුගේ. මොකද යා පොතල්ලේ. ලංකාවේ තියෙන වලිප්පුකාරයෝ හෙටගහමු සහෝදරය අපි ලෑස්ති. එහෙම ගන්න බෑ. මේ සංවිධාන අරගල අපි ජය ගන්න ඕන මේ ගැහිල්ල ගහන්න. වැඩ කරන පන්තිය විසිරලා ඉද්දි රටේ පීඩිත ජනතාව විසිරලා ඉද්දි පීඩිත ජනතාවයකට අපි සංවිධානය කරලා නැතුව ඒ සංවිධාන අරගලේ ජය ගන්න නැතුව අර මං කියපු ව්‍යසනය ඉවර කරන්න බෑ. එනිසා අපි කොටසක් සම්පූර්ණ කරලා තිනවා තව කොටස් දෙකක් සම්පූර්ණ කරන්න ඕන. සම්පූර්ණ කරලා තිනවා මතවාදී අරගලය සම්පූර්ණ කළ යුතුව තිනවා සංවිධාන අරගලය. ඒකත් එක්ක අපි ගන්නවා ආර්ථික අරගලය. දැන් මේකේ තියෙන්නේ ආර්ථිකය නෙමෙයිද කියලා බලන්න නිකන් ඉලක්කම් කියලා නැති වුණා. ඔය සටන් පාඩ 7 දිහා බලන්න එකක් හැර මර්ධනය තියෙනවා නම් දෙකක් හැර මර්ධනය තියෙනවා මැතිවරණ කල් දැමීම තියෙනවා. ඒවත් ආර්ථිකයට සම්බන්ධයි. අමුවට අපිට පේන්නේ නැහනේ ආර්ථිකයි කියන්නේ. ඇත්ත ඔක්කොම ආර්ථික. ඒ කියන්නේ අපි ආර්ථික අරගලය ගේනවා දේශපාලන සටන් පාඩත් ඇතුල් කරලා. මොනවා දේශපාලන සටන් පාඩ? කල් තැබූ මැතිවරණය වහාම තියපල්ලා. රුපියල් 40,000ක දීමනාවක් දීපල්ලා. ඇයි දැන් 4 දෙනෙක්ගෙන් යුත් පවුලක අවම මාසික වියදම රුපියල් 78,000ක කොහෙද කියලා කියන්නේ? 76,000. ඉතින් වැඩි වෙලා නැහැ අවුරු කාණේ. දැන් එකට එකක් වැඩි වෙන්නේ. දැන් 40,000ක් විතර වෙන්නේ. අඩුම කෙනාට. ඉතින් ආර්ථික සටන් පාඩ සහ දේශපාලන සටන් පාඩ මුසු කරපු ඉල්ලීම් මාලාවක් එක මේ රටේ ජනයා අරගලය ආරම්භ කළ යුතුමයි. තාම එහෙම එකක් නැහැ. විසිරිච්ච සටන් පාඩදී සෞඛ්‍ය කට්ටියගේ එකක් තියෙනවා. අධ්‍යාපන කට්ටියගේ තව එකක් තියෙනවා. ගුරුවරුන්ට තමන්ගේ තව කොටස් දෙකක් දිනා ගන්න තියෙනවා. පෞද්ගලික අංශ තව එකක්. එක එක තැන්වල එක එක ඒවා. විසිරිච්ච පැතිරිච්ච සටන් පාඩ තැන් තැන්වල අවිධිමත්. එහෙනම් අපි මේක විධිමත් භාවයකට ගෙනල්ලා ලාංකීය වැඩ කරන පන්තියේ ඉල්ලීම් මාලාවක් සමග සටන ආරම්භ කරන්න ඕන. එතකොට ඡන්දය හම් වෙනවද? නෑ. ඒ අරගලේ එනකොට ඒ අරගලේ ඒ මට්ටමට මෝරලා එනකොට බුද්ධිංශ වාර්තාවක් යනවනේ ආරක්ෂක මණ්ඩලයට. නේද මෙතන එකක් යනවනේ. ආරක්ෂක මණ්ඩලය මේක සාකච්ඡාවට ගන්නවා. ආරක්ෂක මණ්ඩලය කියන කෙනා ඕගොල්ලන්ට අදහස් තියෙනවා. අර පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ කිව්වා එයා ආරක්ෂක මණ්ඩලයේ සමාජිකයෙක් අගමැතිය කියලා. ඒත් එයාට එන්න කිව්වේ නෑනේ. ඒ හින්දා මන් දන්නේ නෑ ඌගේ වෙච්ච දේවල්. අන්නේ කියන මණ්ඩලේ. ඉතින් ආරක්ෂක මණ්ඩලයට බුද්ධිංශ වාර්තාව යනවා ලංකාව මෙන්න මෙහෙමයි දැන්. මතවාදී අරගලය ඉවර වෙලා ඔය භාෂාවෙන් ලියයි දන්නේ නේද? සංවිධාන අරගලේ ජය අරගෙන දැන් ඉල්ලීම් මාලාවක් එක මුළු රටම දැන් මේ බහින්න යන්නේ හිටන්නේ. මොකද්ද කරන්න පුළුවන්? රනිල් රාජපක්ෂ පාලනයට හදිසි නීතිය දායි, ඇඳිර නීතිය දායි, අර පනත සම්මත කරයි, විකාශන අධිකාරියේ පනත දෙනේ. ඉතින් ගෙනල්ල අපිට මොකද? අර මට්ටමට ආවම තොපි මොනාගෙන ආවත් අපිට අදාළ නැහැ. ඔබලා පන්නන අරගලේ දාන සිද්ධ වෙනවා. ලෝකේ හැම පාලකයෙක්ම ගිහිල්ලා තින්නේ ගහන්න පුළුවන් ඒ ඔක්කොම මේ ජාතියව ගහලා තමයි. අර පනත් මේ පනත් අන පනත් වලින් හිලකරණයව තදකරණයව ඔක්කොම තද කරලා තමයි අන්තිමට මහජන නැගිටීම හමුවේ පලා ගිහිල්ලා තියෙන්නේ. අර ගෝල්පේස් අරගෙන වෙලාවෙත් මුන් පාස්පෝර්ට් ලෑස්ති කරගෙන වීසා ගාගෙන හිටියේ. මේ ජාතියක දෙනකොට කොහොමද අපි වැඩේ ලෑස්ති කරලා දැන් මේ යන්නේ වැඩේට? ආරක්ෂක මණ්ඩලයේ ඔක සාකච්ඡා වෙලා
ඕකුන් මේරට දාලා පැනලා යනවා. මේරටේ පොදු ජනතාව එහෙම සංවිධානය කරලා පාරට ගේන දවසට මුම් පැනලා යනවා 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 යනවාමයි. චන්දර බලේනෝ චන්ද නැතුවම බලේනෝ. ඒ කියන්නේ සමහර විට අපිට චන්ද තියාගන්න වෙන්නේ කොහොමද? මුම් පැනලා ගියාට පස්සේ. ඒ කියන්නේ ලේසියෙන් මේක දෙන්නේ නැහැ කියන එකේ තියෙන අර්ථයක් මුම් අන්තිම මොහොත දක්වාම මේක තියාගෙන දෙන්නේ නැහැ දෙන්නේ නැහැ. වෙට්ටු දදා ඉන්නවා ඉන්නවා ඉන්නවා. දු දදා ඉන්න එක එක දේවල් ඕම්බ පත්තු කරයි ඒ හින්දා ඡන්ද කල් දානවා කියයි තියන්න බෑ කියයි පාස්කු ප්‍රහාර වගේ වහදයි ජාතිවාදයේ අවශ්‍යයි පන්සල් 10ක් 15ක් රැයට පැනලා ටීම් එකක් දාලා කපයි ඊට පස්සේ කියයි දෙමළ කට්ටිය තමයි මේ කැපුවේ කියයි මුස්ලිම් කට්ටිය තමයි මේ කැපුවේ කියයි නේද උන්ට ඕන තරම් වැඩ දිනවා සහෝදර සහෝදරී එහෙමද කියයි මේ කියන්නේ ලේසියෙන් දීලා යන්නේ නැහැ කියන එකට කරුණ ඉතින් අපි ඒව ගැන හිතේ තින්න ඕනේ නැහැ අපි අපේ වැඩේ කරමු උන් උන්ගේ වැඩේ කරයි ඉතින් ඒ නිසා අපිට මේක දැනගෙන යන්න ඕනේ දැන් ඒකයි කිව්වේ දැන් නොදැන වැඩ කරලා වැඩක් නැහැ නොදැන ඡන්ද හදලා වැඩක් නැහැ ඡන්ද හදන්න ඕනේ මේ කියන්නේ ඡන්ද හදන්න එපා කියන එක නෙමෙයි ඒ ඡන්ද ජයග්‍රහණය අපි එතෙන්ට එනකොට තමයි මේ විපර්යාසයට අදාළ වටපිටාව හැදෙන්නේ ඡන්දෙන් අපිට දිනන්න බැරි දැනගෙන අපි ඉන්නේ උන් ඡන්ද දියලා දිනාගෙන ආයෙ ඉන්න අපරුවට ඒ නිසා අපි මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයට රටපත් කරගත්තා වගේම තවදුරටත් ඒ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුමයි ඒකයි කිව්වේ මතවාදී අරගලයට පිටිපස්සෙන් තමයි සංවිධාන අරගලේ එන්නේ. ඒ නිසා අපි සංවිධාන අරගලයට බර තියමු මේ වෙලාවේ. ඒකයි මේ කියන්නේ. සංවිධාන අරගලයට බර තියලා අර කියන ඉල්ලීමාලාව අපි අනෙකුත් අයත් එක්ක සාකච්ඡා කරලා ඉක්මනින්ම හදලා ඉක්මනින්ම ගේනවා. ඒක අපි ජාතික මට්ටමින් කරන්න. දැන් ගොවි සමුළු සූදානම්, දීවර සමුළු සූදානම් විවිධ අයත් එක්ක සාකච්ඡා දැනටමත් යනවා. ඒ වගේ හොඳ ප්‍රතිඵල දැනට තියෙනවා. ඒ නිසා මේ දුෂ්ට පාලකයෝ පළවාරින් ඕන කරන අඩිතාලම දැන් දාලා තියෙන්නේ තව ටිකයි. ඒ ටික අපි සම්පූර්ණ කරන්න ඕන. අන්න ඒක තහවුරු කරන එක තමයි මේ සමුළුවේ අපේ අදිෂ්ඨානය. අපේ වැඩ කරන පන්තිය තුල, වැඩ කරන පන්තියේ නායකයන් තුල, ප්‍රගතිශීලී ජනයා තුල මේ සංවිධාන අරගලය ජය ගැනීමෙන් තොරව මේ දුෂ්ට පාලකයෝ පළවාරින්න බැරි බව තහවුරු කරමින් ජනතාව සංවිධානය කරන්න මඟ පෙන්වීම තමයි අපේ වැඩේ. හැබැයි ව්‍යවස්ථාවේ මෙහෙම කතාවක් තියෙනවා. පළාත් පාලන ඡන්දෙ නොතිබ්බොත් මන්ත්‍රීවරුන්ගේ කාලය අවසන් වුණාට පස්සේ මාර්තුවේස අවසන් වුණා පළාත් පාලන ආයතන නිලධාරීන් මගින් ගෙනියන්න පුළුවන් ව්‍යවස්ථාව. පළාත් සභා ඡන්දෙ තිබෙන්නේ ආණ්ඩුකාරවරයෙක් මගින් මහජන නියෝජිතයෝ නැතුවත් ගෙනියන්න පුළුවන්. ඔයන්න. හැබැයි දැන් ජනාධිපති ජනාධිපති ඉවර වුණාම කාලය මොකද මොන නිලධාරියාද මොකද කොහකද කොහොමද මේක ව්‍යවස්ථාවේ ආවරණය කරන්නේ. ඒ නිසා ජනාධිපති වර්ණය නොතිය ව්‍යවස්ථාවෙන් ආවරණය කරගන්න විදියක් ක්‍රමයක් දැනට ඇත්තේම නැහැ. ඒ නිසා අපිට අදහසක් හදාගන්න පුළුවන් රයිට් ජනාධිපති වර්ණය තියයි. හැබැයි අරම අමතක කරන්න එපා. ඒවත් තියාගන්න ඕනේ. මොකද ව්‍යවස්ථාව නෙමේ දේශපාලනය කියලා කියන්නේ. ව්‍යවස්ථාව කියන්නේ දේශපාලන එක කෑල්ලක් විතරයි. ව්‍යවස්ථා නැතුවත් ලෝකේ දේශපාලනයක් තියෙනවා. හමුදා පාලනය යටතේ ලෝකේ දේශපාලනයක් තියෙනවා. ව්‍යවස්ථා ඉරලා විසිකරලා දාලා දේශපාලනය ගෙනියන තැන් තියෙනවා. දේශයෙන් අත්හරින්නේ කියන්නේ ඒකයි. නමුත් අපේ සටන් පාඩේ අපේ තියාගමු. පළාත් පාලන ඡන්දේ වහම තියපල්ලා. කඳවුරු දෙක දැන් බෙදලා තියෙන්නේ. උඹලගේ කඳවුරෙන් මොන අපේක්ෂකය ඉදිරිපත් කරත් අපේ කඳවුරේ අපේක්ෂකය අපි ජයග්‍රහණය කරනවා සහතිකයි. ඒ සඳහා අපි අපේ අරගලේ ඉස්සරහට ගෙනියමු. වෙන ලයින් එකකින් ආවොත් ඒක එවලට බලමු. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.